පාපන්දුලෝකෙ සියලුම කණ්ඩායම් ඉදිරියට යන ඉදිරියට යන්න උත්සාහ කරන සමයක ශ්‍රී ලාංකික පාපන්දු කණ්ඩායම පුළුවන් උපරිමයෙන්ම ශ්‍රේණිගත කිරීම වල පහළට යන්න තමයි සියලුම වැඩකටයුතු සිද්ධ වුණේ. එවන් මකවානුවක ලාංකික පාපන්දු කණ්ඩායම අත්නොහර සිටි ප්‍රේක්ෂකයාද ක්‍රමක්‍රමයෙන් ඈත් වෙමින් සිටියා. ගහෙන් වැටුණු මිනිහට උගනා යන්නාසේ ලෝක පාපන්දු සම්මේලනය ශ්‍රී ලංකා ලාංකික පාපන්දුව අත්හිටුවන්න තීරණය කරනවා. එම තහනමට හේතුව වන්නේ සම්මේලනයේ ක්‍රියාකාරකම් වලට තෙවනි පාර්ශවයක් අත දැමීමයි. ඉතින් මේ විදියට අවුල් ජාලාවක් වුණු ශ්‍රී ලංකා පාපන්දුව ක්‍රමක්‍රමයෙන් මේ පැටලුණු නූල් බොලේ ලෙහා ගනිමින් ශ්‍රී ලාංකික සම්භාවයක් තියෙන විදේශ ක්‍රීඩකයන් ශ්‍රී ලංකා කණ්ඩායමට එකතු කර ගැනීමට සමත් වෙනවා. එම ක්‍රීඩකයන් යුරෝපීය පාපන්දුවට නැකම් කියනවා. ඔවුන් යුරෝපීය ක්‍රීඩකයන් සමග හොඳින් කුහුණු වීම කර තිබෙනවා. ඉතින් මෙම අධ්‍යක්ෂීම් ශ්‍රී ලංකා කණ්ඩායමට බෙහෙවින්ම වාසිදායක දෙයක් වෙනවා. මේ කණ්ඩායම සාධනවත් සමගම ශ්‍රී ලාංකික කණ්ඩායමට තිබූ තහනම ඉවත් කරගෙන ශ්‍රී ලංකාවට ලැබෙනවා අනගිය අවස්ථාවක්. ඒ අවස්ථාව තමයි FIFA සීරියස් එකක් ශ්‍රී ලංකාවේ පවත්වන්න ලැබෙනවා. ඉතින් මෙම FIFA සීරියස් ශ්‍රී ලංකා එඩිෂන් එක මාර්තු 22 දින ආරම්භ වුණා. ඒකේ ප්‍රථම තරගයේ ක්‍රීඩා කරන්නේ සෙන්ට්‍රල් අප්‍රිකා රිපබ්ලික් කණ්ඩායම සහ භූතාන කණ්ඩායම. එම තරගය අප්‍රිකා කණ්ඩායම 6ට බිංදුවක් ලෙස ලේසියම ජයග්‍රහණය කරනවා. දෙවෙනි තරගයේ ලාංකික ප්‍රේක්ෂකයන් පුන පුනා බලා සිටි තරගයයි ශ්‍රී ලංකාව සහ පැපුවා නිව් ගිනියා කණ්ඩායම අතරයි. තරගයේ ආරම්භයත් සමගම ශ්‍රී ලංකා කණ්ඩායම වෙනදාට වඩා වෙනස්ම ආකාරයෙන් ක්‍රීඩා කරනවා දකින්නට ලැබුණා. තම ආක්‍රමණශීලීව කණ්ඩායමක් ලෙස හොඳින් බෝලය හසුරුවමින් තම කණ්ඩායමේ අනිකුත් සගයන්ට බෝලය පාස් කරමින් මැනවින් තරගයේ හසුරුවන්නට සීලුම් ක්‍රීඩකයන් සමත් වෙනවා. මුළු තරගයේ පුරාවටම ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන්නේ අගනා සහයක්. ඒ වගේම කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයන් ඉතාමත් හොඳින් ක්‍රීඩා කරන කණ්ඩායමක් ලෙස ක්‍රීඩා කරන ඇත්තරම දකින්නත් සතුටේ ශ්‍රී ලාංකික පාපන්දු කණ්ඩායමක් මේ විදිහට ක්‍රීඩා කරන එක ගැන. තරඟ අවසානයේදී කණ්ඩායම් දෙකටම කිසිදු ගෝලයක් ලබා ගන්නට නොහැකි වෙනවා. නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථා කීපයක්ම මගහැරෙනවා. එක් අවස්ථාවක් හෝ සාර්ථක කර ගැනීමට හැකි වුණා නම් මෙම තරඟයේ ජයග්‍රහණය නිසකවම ශ්‍රී ලංකා කණ්ඩායම සතු වෙනවා. මෙම තරඟයේ කැපී පෙනෙන දක්ෂතා පෙන්눔 කරන්නේ ඩිලන් ඩ සිල්වා සහ අදවන්. ඔවුන් දෙදෙනා ඉතාමත් සූක්ෂම ලෙස හොඳින් ක්‍රීඩා කරා. මෙම තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමට මීළඟ තරඟයේදී මුණ ගැසෙන්නේ භූතාන කණ්ඩායමයි. එම තරඟයේ අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා පිළ ජයග්‍රහණය කරයි කියලා සියලු දෙනාට විශ්වාසයක් තියෙනවා. ඔබගේ සහයෝගයත් ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට ලබා දෙන්න. මේ වීඩියෝ එක හොඳයි නම් දැම්ම අපිව subscribe කරන්න. ඔබට සුබ දවසක්.